सी न्यूज यूट्यूब ना लिखावा सी न्यूज अपिव दन्म सब्सक्राइब करना දැන් මේ අවස්ථාවේදී ආණ්ඩුව මේ ප්‍රශ්න විසඳනවා වෙනුවට කරමින් ඉන්නේ මොකද්ද මේ ක්‍රියාවලිය තුල විභාග ළමයින්ට බාධාවක් ළමයින්ගේ අධ්‍යාපනය කඩාවැටෙනවා ළමයින්ගේ බලාපොරොත්තු සුන්වෙනවා ළමයින්ට හැමදේම නැති වෙනවා කියලා ලොකු ප්‍රචාරයක් ගෙනිනවා දැන් මෙච්චර ළමයින්ට ආදරයක් තිබුණා නම් උසස් පෙළ විභාගයේ පැවති අවස්ථාවේ දිගින් දිගටම ළමයි දෙමව්පිය ගුරු සංගම් ඔක්කොම අපි ඉල්ලුව මොකක්ද ළමයින්ට කපන්න නැතුව විදුලි දෙන්න කියලා විදුලි කප්පාදුවක් නැතුව විදුලි දෙන්න කියලා අපි කිව්වා විදුලිය දුන්නද? දුන්නේ නැහැ. විදුලිය දෙන්න රුපියල් බිලියන 50ක් ඕනේ කිව්වා. විභාග ඉවර වෙන පෙබරවාරි මාසේ 17 දාමයි විදුලිය කප්පාදු නොකර විදුලි දෙන්න තීරණය කරේ විදුලි බල මණ්ඩලය. ඒ කියන්නේ විදුලි බිල වැඩි කරලා. දැන් ළමයින් ගත්ත එකක් කොමක් තියෙනවද? ඇත්ත එකක් කොමක් තියෙනවද? මුලින්ම කරන්න තිබ්බේ විදුලි බලය ලබා දීම අඛණ්ඩව කප්පාදු නොකර. දැන් මොකද කරන්නේ? දැන් මේ ළමයින්ගේ යන කතා කරලා දෙමව්පිය උසි ගන්නවා ගුරුසා විද්‍යාලපති ගුරුවරුන්ට ශ්‍රීදල ආචාර්යන්ට එරෙහිව ඒක නෙමෙයි කළ යුත්තේ ප්‍රශ්න සින්න දාලා කටයුතු කිරීමයි කළ යුත්තේ කියලා අපි කියන්නේ. දැන් යම් කිසි දෙයකින් දැන් මේ ක්‍රියාවලිය යම් කිසි දෙයකින් සිද්ධ නොවුණු දැන් තාමත් ඉන්නේ දැඩි තීරණයක විශ්වවිද්‍යාල ආචාර්යතුමෝ. දැන් තාමත් ගුරුවරුන්ගේ 100% සම්පූර්ණ කරන්න. මේ தත්ති මේ මෙහෙම කිව්වොත් සාමාන්‍ය පෙළ විභාගයේ මේ අවද තියන්න බැරි තත්ත්වයක්ද තියෙන්නේ. දැන් මම හිතන්නේ මේක කරන්න පුළුවන්. මේක කිසි ගැටලුවක් නැහැ. ඇත්තටම 22 වෙනිදා පෙබරවාරි 22 වෙනිදා මේක ආරම්භ කරන්න ගියාම ආරම්භ නොවුණු හැටියෙම ඒකට අදාළ විසඳුම් සොයා ගැනීමට සාකච්ඡා කරලා විසඳුමක් ලබා ගන්න ඕන තරම් ආණ්ඩුවට තිබ්බා. ඒක කරේ නැහැ. කරන්න තිබුණ දැනුත් ප්‍රමාද නැහැ. අපි දැක්ක විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනේ සූදානම් සාකච්ඡා කරන්න ඉස්සරහට එන්න. ඒ උන් එක සාකච්ඡා කරන්න තියෙන්නේ. සාකච්ඡා කරලා විසඳුමක් ලබා ගැනීමයි කරන්න තියෙන්නේ කරලා අපිත් කැමති නෑ ළමයින්ට පීඩාවටපත් වෙනවට මොකද ළමයි වසර දෙකක් පීඩාවටපත් වෙලා ඉන්නේ 2021 කියේදී. ඒක නිසා මේක බරපතල අර්බුදයක් නොවි පාලනය කර ගැනීම වගකීම තියෙන ආණ්ඩුවට කියලා අපි කියන්නේ. දැන් හැමදේම ආණ්ඩුවට චෝදනා කර කර ඉඳලා හරියන්නේ නෑ. ආණ්ඩුව නිසා මේ ජනතාව අපහසුතාවටපත් වෙනවා කියලා සියලු දෙනා පිළිගන්නවා. ඒතකොට මේ යූනියන් වලට තේරෙන්නේ නැති මහ ජනතාව අහන මොකද දුර්මාලට කියලා කියන්නේ. නෑ පහදිලිම වෘත්තීය සමිති මෙහෙටින්නේ ජනතාව වෙනුවෙන්ම තමයි. අපි ජනතාවගේ පැත්තෙන් තමයි මේ පිළිගන්නේ මේ 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 දේපළ විකිනීම මේ සියලු දේ වෙනුවෙන් පිළිගන්නේ ජනතාව වෙනුවෙන්. ඉතින් මේ ක්‍රියාවලියේදී ආණ්ඩුවක් වර්ජනයක් හෝ යම් කිසි විදිහක කෘත්‍ය ක්‍රියාමාර්ගයක් වළක්වා ගැනීම ආණ්ඩුවේ වගකීමක්. ඉතින් ආණ්ඩුවේ වගකීම ඉටු නොකිරීම තමයි මෙතනදී ප්‍රශ්නේ සාකච්ඡා කරලා විසඳුමට එළඹි නොයැලෙමීම සහ ආණ්ඩුව පොරොන්දු දීවන ලබා දීමන කටයුතු නොකිරීම. ඉතින් ඒක කරන්න මේ ප්‍රශ්නයක් නැහැ කියන එකයි අපිට කියන්න තියෙන්නේ. දැන් උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල බැලීම පටන් ගන්න නැතුව සාමාන්‍ය පෙළ පවත්වීමට හැකියාවක් නැද්ද? අපි දැක කල් දෙම්ම මේක ඉඳ කියලා. ඔබතුමාල මොකද හිතන්නේ මේක සම්බන්ධව? නෑ ඇත්තටම සාමාන්‍ය පෙළ විභාගයේ කල් නොදෙම පවත්වන්න පුළුවන්. මේක කිසි ගැටලුවක් නැහැ. දැන් විභාගය ආරම්භ කරලා කරගෙන යන්න පුළුවන්. කණ්ඩාය උසස් පෙළ පිළිතුරුපත් ඇගීම් කරන ගුරුවරු සාමාන්‍ය පෙළ විභාග රාජකාරිය වලට යන්නේ නැහැ. මේ නැති අර්බුදයක් මේ මවා ගන්න. ඒක නිසා මේක නිසි විභාග දෙපාර්තමේන්තුවේ නිසි කළමනාකරණයක් කරා නම් ඒක කරන්න පුළුවන් කියන තැන තමයි අපි ඉන්නේ. දැන් අමාත්‍යවරයා නම් කියන්නේ එක විභාගයක් තියලා මාස 3ක් ඕන ඊළඟ විභාගයේ තියන්නේ. ඒ සඳහා තමයි එහෙම තමයි සාමාන්‍ය සිස්ටම් එක කියලා. දැන් ඔබතුමාලා කියනවා නෑ එහෙම නෙමේ මේ ගුරුවරු ඉන්න දෙකොට්ටාසයක් එහෙම කරන්න පුළුවන් කියලා. එතකොට මොකක්ද මේක කියලා අමාත්‍යවරයා කියන සරිකතා ඔබතුමාලා අත පනස්පරයක් තියනවා. දැන් ඇත්තටම දැන් මේ ළමයින්ගේ විභාග ගිය අවුරුද්ද තියන්න විභාග මේ කල් දාලා තියෙන්නේ. දිගින් දිගට මේ වැල්ල පිටම කල් දාලා තියෙන ආණ්ඩුව. ආණ්ඩුව කැම්කේ සැලස්මක් අතු කටයුතු නොකිරීමේ ප්‍රතිඵලයක් තමයි මෙතන තියෙන්නේ. ඒක නිසා මෙතන සුවිශේෂී සැලස්මක් අතලේ කරන්න පුළුවන්. ඊට වඩා ලේසිම දේ තමයි ඇගෙයින් පටන් ගන්න එක. ඇගෙයින් පටන් ගන්න නම් සාකච්ඡා කරලා විසඳුමක් ලබා දෙන පටන් ගැනීම. ඒක තමයි කළ යුත්තේ. ඒක කරන්න උතුරේ ඇදගෙන යන්න ඕනේ බලන්න ඕනේ. ඒක නිසා අපි මේක ඇදගෙන යන්න ඕනේ කියලා කියන්නේ නැහැ. මේක සාකච්ඡා කරලා විසඳුමක් කරන්න යන්න කියලායි අපි කියන්නේ. ප්‍රශ්නයක්
උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පමණක් නෙවෙයි අර අවිධිමත් කරපු ජිත් විභාගයේ උත්තර පත්‍ර ගැනීමක් කරන්න තියෙනවා මේ සියල්ල කරන්න දෙන ඒ ඔක්කොම සැලසුම් සාගත විභාග දෙපාර්තමේන්තුව කාර්යක්ෂම කඩදමින් කරා නම් ගැටලුවක් නැහැ කියන එකයි අපි කියන්නේ ප්‍රශ්න ඇති නොකර දැන් ඒ වගේම මේ මේ ආණ්ඩුව පියවරක් පස්සට ගන්න වගේ තත්ත්වකුත් පේනවා ඊය පොදුතර පෙරකුණත් එහෙමත් ටිකක් මැදතනකට ඇවිල්ලා ප්‍රකාශ නිකුත් කරලා තිබුණා දැන් ප්‍රතිස්ථ පනත පැහැදිලිවම ගේන්නේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අරගල මර්ධනය කරන්න මේ ප්‍රතිස්ථ පනත දින භයානකම දේ තමයි ත්‍රස්තවාදය අර්ධ නිරූපණය කිරීමේ වගකීම තියෙන රජයට දැන් ත්‍රස්තවාදය මොකද්ද පෞගී අපි දැක්කා 79 ආපු ත්‍රස්තවාද වැලකේ පනතේ දෙමළ ජනතාවට එරෙහිව ත්‍රස්තවාදය තමයි තිබ්බේ ඊළඟ එක ඊළඟට 1984 ඉඳන් මුලින්ම 84 සිංහල තරුණයන්ට එරෙහිව තමයි ත්‍රස්තවාද වැලකේ පනත ආරම්භ කළේ දෙනියායේ පැවති ජවිපේ කඳවුරකදී සඳවුරක 24ක් විතර අත්අඩංගුවට ගත්තම ඔවුන්ට එරෙහිව නීති ක්‍රියාත්මක කරේ ත්‍රස්තවාද වැලකේ පනත යටතේ ඊළඟ අපි දැන් 88 89 මේ ආකාරයෙන්ම ත්‍රස්තවාද වැලකේ පනත සිංහල තරුණයන්ට එරෙහිව ගත්තා. ඊළඟ මුස්ලිම් අය විරුද්ධව ගත්තා. දැන් ඊළඟට දැන් අපි දැක්ක අරගලයේ වෙලාවේ අන්තර්ජාතික ශිපලමන්නේ ක්‍රියාකාරී මර්ධනය කරන ත්‍රස්තවාද වැලකේ පනත ගත්තා. දැන් මේ ත්‍රස්තවාද වැලකේ පනත අර්ධ නිර්මාණය කරන ප්‍රතිසස්පරදේ මොකක්ද? වෘත්තීය සමිති ක්‍රියාමාර්ග. මේ අපිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන අයිතිවාසිකම් තමයි මේ ත්‍රස්තවාද වැලකේ පනත යටතේ දාලා තියෙන්නේ. දාලා ඒක ලස්සනට රස කර කර කියනවා. ඉතින් මේක අපි දැක්ක විජේදාස රාජපක්ෂ ඇමතිවරයා කියනවා එළඹෙන 24 වෙනිදා මේක පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරනවා කියන කාරණාව. එතකොට අපි දැක්ක කිසිදු ජනවරමක් නැති එක්සත් ජාතික පක්ෂයේ රංග බණ්ඩාරනායක පැරදිලා ඉන්නේ පාර්ලිමේන්තුවේ. ඊළඟට අපි දැක්ක ඔය මේ මේ අනිස් ඔය කතා කරන මන්ත්‍රීවරු කවුද? ඔය ඔක්කොමල්ල පැරදිච්ච අය. රනිල් වික්‍රමසිංහ කියන්නේ රටේ ජනතාව ඡන්දෙන් පරාජය කරපු කෙනෙක්. ඉතින් මේගොල්ලෝ තමයි මේ ප්‍රතිසස්සවන තමයි ක්‍රියාත්මක කරනවයි කියලා කියන්නේ. දැන් මේගොල්ලෝ කියන්නේ අපි කොහොමත් මේ පනත ගේනවමයි කියලා. රටේ සමස්ත ජනතාව විරුද්ධයි. වෘත්තීය සමිති විරුද්ධයි. බහුජන සංවිධාන විරුද්ධයි. නීතිඥ ප්‍රජාව විරුද්ධයි. ලෝකයේ තියෙන මානව හිමිකම් සංවිධාන විරුද්ධයි. යුරෝපා සංගමය විරුද්ධයි. සියලු දෙනා විරුද්ධ වෙද්දී මොකටද මේක ගේන්නේ? මේක ගේන්නේ IMF එක හරහා යම්කිසි ලෝන් එකක් අරගෙන රට සුගිතමුගිත කරන්න පුළුවන් කියලා මායාවක් වෙන්නලා ඒ මායාවට රේව ජනතාව නැගිටීම වැළැක්වීමට තමයි මේ ලැස්ති වෙන්නේ. අපි දන්නවා බිලියන 53ක ණයක් තියෙනවා. ඒ 53 තව තුනමාරක් එක්කව කරනවා. ඊළඟට දැන් මේ වෙනකොට ණය ගෙවන්නේ නැහැ. ණය ගෙවන්නේ නැති නිසා ආණ්ඩුව පවත්තගෙන යනවා. ඉතින් මේ ඔක්කොම ආයෙනවා ඉස්සරහට ඊළඟ අවුරුදු වල. එනකොට අරගල එනවා. ඒ අරගල මර්ධනය කරන්නයි මේ පනත ගේන්නේ. ඉතින් මේක අපි කරන්න ඉඩ දෙන්නේ නැහැ කොහොමටත්. අපි දැනටමත් තීරණය කරලා තියෙනවා මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු ගැපෑම අපි අනිවාර්යයෙන්ම අධිකරණයට යන තීරණය කරන දෙනවා ලංකා ගුරු සංගමයේ ඇතුළත. සී නිවුස් YouTube නාලිකාව. සී නිවුස් අපිව දැන්ම subscribe කරන්න.